සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙනවා. ඒ අතර චීනය විශේෂයි. ඔවුන් මෙම වෛද්‍ය ක්‍රම වලින් ලබන පහසුකම් විවිධාකාර වනවා. චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සුව කිරීමේ පිළිවෙත්, සාහිත්‍ය, කොන්ෆියුසියස් දර්ශනය, ශාකශාර ප්‍රතිකර්ම, ආහාර, ව්‍යායාම ආදී බොහෝ පරාසයක විහිදෙනවා. කටු චිකිත්සාව වගේම ආහාර චිකිත්සාවද මේ අතර වනවා. ගල්වලින් නිර්මාණය වූ උපකරණයක් තමයි ඔවුන් මුලින්ම කටු චිකිත්සාවේදී යොදාගෙන තිබෙන්නේ. චීන කටු මුලින්ම ඇතිවෙන්නේ ලෝහ යුගයේදී. මේකේ තියෙනවා වර්ග 9ක්. 1945 තමයි චීනයේ රෝහල්වල චීන කටු චිකිත්සා සායන පටන් ගන්නෙ. මේක කිසිම අතුරු ආබාධයක් නැති වෛද්‍ය ක්‍රමයක්. මීට අවුරුදු 4000කට විතර කලින් තමයි කටු චිකිත්සාව ඇති වුනේ. රත්රන් වගේම රිදීවලිනුත් මේ කටු හදලා තියෙනවා. චීන රජයේ අනුග්‍රහය මත කටු චිකිත්සාව සම්බන්ධ විශ්වවිද්‍යාල පවා ආරම්භ වුණා. බේජින් සහ ෂෙන්හයි වැනි නගරවල තමයි මේවා පටන් ගත්තේ. මේ හැරෙන්න සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව 16 වන ශතවර්ෂය වෙනකොට ලේඛනගත කරලා තිබුණා ඖෂධ වර්ග 1900ක් විතර. කොහොමුණත් පසුගිය ශතවර්ෂය වෙනකොට ඒක 12000කටත් වඩා වැඩි බවයි සඳහන් වෙන්නේ. චීනයේ විවිධ රාජවංශ යුගවලදී මේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම විවිධ ස්වරූපවලින් භාවිත කරලා තියෙනවා. උදාහරණ විදිහට ෂෙන් රාජවංශය හඳුන්වන්න පුළුවන්. 1950 වෙනකොට චීන කොමියුනිස්ට් පක්ෂ සභාපති මාව් සේතුන් චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය ප්‍රචලිත කරන්න උපරිම විදිහට කටයුතු කළා. චීනයේ පුරා ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරම්භ වුණේ ඒ නිසාමයි. චීන ක්‍රම වගේම සාම්ප්‍රදායික ක්‍රම වැඩි දියුණු කරන්න තමයි චීන රජය මූලිකත්වයේ දුන්නේ. 2011 වෙද්දී චීනය රටවල් 70කට අධික සංඛ්‍යාවක් එක්ක මේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ සම්බන්ධයෙන් හවුල්කාරීත්ව ගිවිසුම් වලට ලැබුණා. 2021 ඉඳලා 2025 දක්වා ක්‍රියාත්මක වන චීනයේ 14 වන පස් අවුරුදු සැලසුම් කාලයේදී සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව සංවර්ධනය කරන්න ඔවුන් කටයුතු ආරම්භ කළා. ඒකට තොරතුරු තාක්ෂණයේ සහයෝගයත් ලබාගෙන තිබෙනවා. මේ සැලැස්ම නිකුත් කළේ සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජාතික පරිපාලනය මගින් මහජනතාවට වැඩි ප්‍රතිලාභ ළඟා කර දීම තමයි මේකේ අරමුණ. චීන ජනතාවගේ ඉහළ ආයු අපේක්ෂාවත් මේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම මත තමයි රඳා පවතින්නේ. අලුත් සැලැස්මට අනුව රට පුරා ස්මාර්ට් සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සහිත රෝහල් පිහිටුවනවා. රසායනාගාර සේවාවන් වැඩි දියුණු කරන එකත් මේකට ඇතුළත්. ඒ වගේම තමයි සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ කාර්යභාරය වැඩි කරන්න චීනය 3 අවුරුදු සැලැස්මක් ප්‍රකාශයට පත් කළා. ඒකේ අරමුණ තමයි මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවයට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම යොදා ගැනීම. මේකින් වැඩිහිටි සත්කාර, නිදංගත රෝග වැළැක්වීම, තරබාරුකම අඩු කිරීම ඇතුළු අංග පිළිබඳව අවධානය යොමු වුණා. 2025 වෙනකොට ඉහළ පෙළේ මාතෘ සහ ළමා ආරක්ෂක ආයතන වලින් 90%ක්ම සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම යොදා ගන්න සැලසුම් හදලා අවසන්. මේ මගින් වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමවලින් ලැබෙන දායකත්වය 75%ක් විතර වෙනවා. පසුගිය දශකය තුල චීනයේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 74 ඉඳලා 78 දක්වා ඉහළ ගියා. ඒ රට මුළු ජනගහනයෙන් 96%කට වැඩි ප්‍රමාණයකට සෞඛ්‍ය සේවා වියදම් 27% දක්වා අඩු වෙලා තියෙනවා. සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීම තමා ඒකට හේතුව. මේ විදි චීනයේ ප්‍රජා මට්ටමේ වගේම නගර මට්ටමේ සෞඛ්‍ය ආයතන වලින්
80%කට වඩා සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම තියෙනවා. පසුගිය වසර 10 තුල චීනය මුණ දුන්න කුරුළු උණ, සොසන ආබාධ වගේම COVID-19 පාලනයටත් ප්‍රබල විදිහට දායක වුණේ මේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම. COVID-19 ව්‍යාප්තිය පාලනය කරන්න, රෝගීන් සුවපත් කරන්න චීනය සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම උපයෝගී කරගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිකුත් කළ වාර්තාවකින් සඳහන් කරන්නේ රෝගේ වැළඳීමේ ඉඳලා අතරමැදි කාලය තුල චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම මගින් යහපත් සේවයක් ලබා ගන්න පුළුවන් කියලා. ආසියාවේ ඉඳලා අප්‍රිකාව සහ යුරෝපය දක්වාම කොවිඩ් ආශ්‍රිතව චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ප්‍රයෝජනයට ගත්තා. සිම්බාබ්වේ වැනි රටවල් ඒ අතර ප්‍රධාන වනවා. චීන වෛද්‍ය කණ්ඩායම් පවා මෙහි සේවය කළා. අප්‍රේල් මාසයේ වෙද්දී චීනය රටවල් සහ විවිධ කලාප 150කට වැඩි සංඛ්‍යාවකට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සහ ප්‍රතිකාර මාර්ගෝපදේශ ලබා දීලා තියෙනවා. ඒ වගේම වසංගතය පාලනයට සාම්ප්‍රදායික වෛද්‍යවරුන් රටවල් 30කට වැඩි සංඛ්‍යාවකට යවන්නත් චීනය පියවර ගත්තා. පහුගිය මාර්තු මාසයේදී චීනය කොවිඩ් වසංගතයට එරෙහිව කටයුතු කරන්න සමුල්වක් සංවිධාන කළා. මේක සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව සහ ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ සංසදයක්. රටවල් 28ක නියෝජිතයන් ඒකට එක් වුණා. බ්‍රිතාන්‍යයේ බටහිර වෛද්‍ය විද්‍යාව මත පදනම් වෙච්ච සෞඛ්‍ය පද්ධතිය තුල චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම පවා ප්‍රචලිත වුණා. COVID-19 කළමනාකරණය කරද්දී මේ සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම සලකා බලන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානයත් නිර්දේශ කළා. චීන news.com වෙබ් අඩවිය කියන විදිහට කොවිඩ් වසංගතයට එරෙහිව ඒ කරන සටනේදී චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම ගැන ජාත්‍යන්තර පිළිගැනීම වැඩි වෙලා. චීන වාණිජ මණ්ඩලයේ දත්තවලට අනුව සාම්ප්‍රදායික ඖෂධ අපනයනයෙන් ඉපයු ආදායම ඩොලර් බිලියන 2.8 දක්වා ඉහළ ගිහින් ගර්භණී කාන්තාවන්ට වගේම ළමුන්ටත් ප්‍රතිකාර කිරීමේදී සහ කොවිඩ් රෝගය වැළඳීම පාලනය කිරීමේදී සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම විශාල වශයෙන් ඉවහල් වුණා. චීනයේ සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමින් සඳහන් කළේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කරන්න බ්‍රිතාන්‍ය එහෙම නැත්නම් ඇමරිකා ක්‍රමවේද අනුගමනය කළා නම් දෛනිකව වාර්තා වන රෝගීන්ගේ සංඛ්‍යාව 22,000කට වඩා වැඩි වෙන්න පුළුවන් කියලා. 2019 ඉඳලා 2021 දක්වා ඇමරිකාවේ ආයු අපේක්ෂාව අවුරුදු 78 ඉඳලා 76 දක්වා අඩු වෙලා තියෙනවා. කොවිඩ් බලපෑම තමයි මේකට හේතුව. ඒ කාලය ඇතුළත චීනයේ ආයු අපේක්ෂාව 77 ඉඳලා 78 දක්වා වැඩි වුණා. ඇමරිකාවේ මහාචාර්යවරයෙක් වන ජෝන් වී වෝල්ස් කියන විදිහට ඇමරිකාව චීනයේ ක්‍රියාමාර්ග අනුගමනය කළා නම් කොවිඩ් මරණ සැලකිය යුතු විදිහට අඩු කරගන්න තිබුණා. යම් විදිහකින් චීනය ඇමරිකාවේ ක්‍රියාමාර්ග අනුගමනය කළා නම් තවත් මිලියන 4ක් විතර මිය යනවා කියලයි මහාචාර්යවරයා කියන්නේ. චීනය මේ වෙද්දී ඔවුන්ගේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම රටවල් 196ක විතර ව්‍යාප්ත කරලා තියෙන්නේ. ඒ වගේම රටවල් 40ක් පමණ සමග විශේෂ සහයෝගිතා ගිවිසුම් වලටත් එළඹුණා. සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම සඳහා වන නිදහස් වෙළඳ ගිවිසුම් 16ක් ඇති කරගෙන තිබෙනවා. චීනයේ අලුත් සැලැස්මට අනුව නව සහයෝගිතා මධ්‍යස්ථාන 50ක් විතර ජාත්‍යන්තර මට්ටමින් පිහිටුවීමට කටයුතු යොදලා අවසන්. උස්බෙකිස්තානයේදී පවත්වපු ෂැන්හයි සහයෝගිතා සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සඳහන් කළේ සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවේ ප්‍රවර්ධනයට මූලික අවධානය යොමු කරනවා කියලයි. චීනය ඇතුළු ආසියාවේ රටවල් ගණනාවක සහභාගීත්වයෙන් මේ වෛද්‍ය ක්‍රම ව්‍යාප්ත කරන්න අදාළ
සමුළු පවා පැවැත්තුණා. මේ වෛද්‍ය ක්‍රමයේ විශිෂ්ටත්වය කොච්චරද කියනවා නම් ඇමරිකාව පවා ඒ සම්බන්ධයෙන් ප්‍රශංසාව පළ කරලා තියෙනවා. ආතරයිටිස්, කුන්දේ වේදනාව, ආමාශය ආශ්‍රිත රෝග වගේම කාන්සාව වගේ මානසික රෝගවලටත් චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය වඩාත් යෝග්‍ය වෙනවා කියලා තමයි ඇමරිකාව විශේෂඥයන් පවසලා තියෙන්නේ. ඒ චයිනා ඩේලි එක තිබ්බ සම්මුඛ සාකච්ඡාවේදී.